අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් රටේ දේශපාලනය නිරන්තරයෙන් උණුසුම් වනවා අපේ රටේ දේශපාලනය වෙනදාට වඩා මේ දිනවල උණුසුම් වනවා මේ උණුසුම් වීමට ප්‍රධාන කාරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය මහමැතිවරණය නිසාවෙන් උණුසුම් වන අපේ රටේ දේශපාලනය සහ ඉදිරි මහමැතිවරණය ගැන අදත් අපි සූදානම් කතා කරන්න මේ බලය සජීවී දේශපාලන සංවාදය අද බලය සජීවී දේශපාලන සංවාදයේ බොහොමත්ම සුවිශේෂයි. ඇයි සුවිශේෂ කියන කාරණය හඳුන්වා දීමෙන් අනතුරුව ඔබට පසක් වේවි. අපි හඳුනා ගනිමු අද බලය සජීවී දේශපාලන සංවාදයට එක්වන්නේ කවුරුන්ද කියන කාරණය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපි ආරාධනා කරා මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා ශාන්තිනී කොණ්ඩහගේ මහත්මියට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. श्रीलंका पोदुजन पेरुमुर नियोजने कर्मे नप्य आराधना कला गाल्ल डिस्ट्रिक अपेक्षिका गीता कुमार सिंह महात्मे समगे जनबल वेगे नियोजने कर्मे नपगे आराधने मातलिय डिस्ट्रिक अपेक्षिका रोहिणी कविरत्न महात्मे अपगे अवसान नियोजने श्रीलंका पोदुजन पेरुमुर नियोजने कर्मे नप्य आराधना करा गंपा डिस्ट्रिक अपेक्षिका विशेषज्ञ वैद्य सुदर्शनी प्रणांद महात्मे देशपालने विविधाकार मातृकावस्थे उणुसुमुना पसुगे दिन किहिपेतुल गेवन होरा विसि हतरतुल मे उणुसुम विविध मातृकावस्थे दिगहरुना अपि अवधानय यमु करमु देशपालन वेदिकाव उणुसुम उने ऐ कियन बलन्न හනිමුන් කාලේ තියෙන්නේ මාස 3යි. හැබැයි මේ ආණ්ඩුව හනිමුන් කාලේ සිටම මේ අනාගෙන තියෙන්නේ. එම නිසා 113 ඒගොල්ලන්ට ගන්න බෑ. එකම විකල්පය තියෙන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ආරාධනා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආණ්ඩුව හදන්න කියලා. දැන් එක්සත් ජාතික පක්ෂය හරියට දේවාලෙට කීලා ගහපු පොල් ගෙඩියව. හතරට පහට කැඩිලා රවීගේ පළුව එක පළුවක් ක්‍රියාවිරහිත වෙච්ච දුරකතනයක් තව පළුවක් බඳුන් කරේ හොරු ටික එක පැත්තක හොරකම බඳුන් කරේ උනේ නෑ කියලා පොත් ලියපු සුජීව සේනසිංහලා අනිත් පැත්තේ ෆුට්නෝට් කල්ලිය තව පැත්තක අපිට හිටිය මන්ත්‍රීවරු ඔහුගේ කාලේ 6 දෙනෙක්. 6න් 5ක්ම ඉන්නන්නේ සමග ජන බලවේගෙන් පොදුරෝපේ සමාවෙන්න. දුරකට කියන්නේ මේ අවස්ථාවේ කියන්නේ. සාමාන්‍යයෙන් කියනවා කනකොක් සුද පේන්නේ කිලෙන කොට කියලා. ඒ වගේ සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද කියන එක හරියටම පෙන්නුවේ විපක්ෂ නායක වෙලා ජනාධිපති අපේක්ෂක වුණාට පස්සේ. නිකන් හිස් වචන පොඩක්. මගේ ආදරණීය සදාගරණීය පියාණන් කිය ගියා. පොඩි උණු කියනවා. जनाधिपति अमेरिका तूतुकुडियम මහජන අදහස් විමසනවා කියන්නේ මේ MCC කිව්සුම අත්සන් කරන්න යනවා අත්සන් කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව ඇතුලේ තමයි හිටියේ රනිල් හාමුදුරුවෝ ඒ තරම් කීකර වුණු අනුග දිසානායක අද මේ ආණ්ඩුවට විරුද්ධව අල් ගහන්න ඉදිරිපත් වෙලා තිනවා මේ ක්‍රමයටම ගියොත් සුළු 100%ක් ඇති වෙන එක තමයි ඔවුන්ට සිද්ධ වෙන්නේ දැන් මේ මුතල හම්බෙන්නේ වාණ්ඩාගාරයකට නැත්නම් කාගේවත් පෞද්ගලික දිනුම් වලට නෙමෙයි එක්සත් ජාතිකයේ සංවිධානයේ UN එකෙන් අයින් වෙන්න පුළුවන් නම් මේ MCC කිව්සුම හොඳ නැත්නම් මේ රටට එනවා අයින් කරන්න महिंद राजपक्ष बलि लबादाति पक्ष क्रियाकिक पक्षे खंडे बलहत्कार मंत्री वरुण अल्लास्ती मंत्री वरुण भयकर व्यापार मेम
මෙන්න මේ විදිහට තමයි පසුගිය දින කිහිපයේ මැතිවරණ වේදිකාව උණුසුමුණේ විවිධ කරුණු කාරණා හේතුවෙන් බලය සජීවී දේශපාලන සංවාදයේ සංවාදාත්මක දෙවැනි වටයේදී ඔබට හැකියාව ලැබෙනවා දුරකථනය ඔස්සේ අපේක්ෂකවන්ට ප්‍රශ්න යොමු කරන්න ඔබගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න යොමු කරන්නට මම මතක් කරන්නම් දුරකථන අංකය 01124445 01124445 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව ලැබෙනවා සංවාදාත්මක දෙවැනි වටේ ප්‍රශ්න යොමු කරන්න. අපි සංවාදය ආරම්භ කරමු මුලින්ම ශාන්තිනි කොංගහගේ මහත්මිය දෙසට යොමු වන්නේ චෝදනා කිහිපයක් සමගින්. මේ වන විට මේ එක්සත් ජාතික පක්ෂයේ කුණු රොඩු ටික විතරක් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තිබෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේම හිටපු දවිය චෝදනා කරනවා. අපි එතනින් ප්‍රවේශයක් ලබා ගනිමු. අපි දැක්ක දැන් ප්‍රථමයෙන්ම මම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. බලය වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියන්ලා තුන් දෙනෙක්ම ගීත කුමාරසිංහ මැතිණියවත් මම හිතන්නේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට තමයි මම හඳුන්වන්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත කෙනෙක් හැටියට මට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට එඳ ඉන්න කාන්තාවන්ට කරපු ලොකු ගෞරවයක් හැටියට මා සලකනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට. හොරු ඒකන දැන් කියන්නේ මං හිතන්නේ මේ දීවන්නාවට යන 225ම දීවන්නාවේ ගිල්ලවන්න ඕනේ කියලා. හොරු කියලා කවුද මේ කියන්නේ දැන්? එතනට ගියාය තමයි මේ හොරු කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ළඟ දැන් ඉන්නේ හොරුලු. ඉස්සෙල්ලා හිටියත් හොරු කියලා කියනවා. ඉතින් මේ කියන්නේ කවුද කියන එක පිළිබඳව මම හිතන්නේ විශේෂයෙන්ම ජනතාව අවබෝධ කරගනීවි. ජනතාවට වැඩක් නැහැ මෙතනට ගිහිලා ඉන්නේ හොරුද එහෙම නැත්නම් උපාසක මහත්තුරුද උපාසක මහත්මියන්ද කියලා වැඩක් නැහැ. ජනතාවට තියෙනවා ප්‍රශ්න රාශියක් निराකරණය කරගන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ ගිහිලා ඉන්න අයත් පාර්ලිමේන්තුවට යවන්න බලාපොරොත්තු වෙන අයත් පිළිබඳව ජනතාවට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න වලට උත්තර සපයා ගැනීම තමයි මම හිතන්නේ මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපේ ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම මම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ හොරුබෝ කරපු පක්ෂයක් නෙවෙයි. මේ එක්සත් ජාතික පක්ෂයට අලුතෙන් ආපු අය විශේෂයෙන් මේකෙන් පන්නරය ලැබපු අය එක්සත් ජාතික පක්ෂයේ තුල හැදුන වැඩුන අය විනාඩියක් කාලයක් තිබෙනවා. හැදුන වැඩුන අය මම හිතන්නේ මේ පක්ෂය පිළිබඳව මෙහෙම කතා කිරීම තුල මේ එන ඉදිරි මැතිවරණයේදී ඒ අයට ලබාගත හැකි ප්‍රතිඵලය ලැබෙවි. අපි දැක්කා මීට ප්‍රථම විවිධ වූ අවස්ථාවන් වලදී කතා කෙරුවා චරිත පිළිබඳව විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ චරිතයේ ඉඳලම කතා කෙරුවා මේ දේශපාලන චරිත මොන විදිහටද ගොඩනැගිලා තියෙන්නේ කියලා. අද මේ අවස්ථාව වෙනකොට අපි ඉන්නේ මේ මැතිවරණයට මුහුණ දෙන්නේ අලුත්ම රටාවක් තුල කොවිඩ්-19ත් එක්ක රට වැටිලා තියෙන තත්වය, ඒ වගේම අද පවතින ආර්ථික පසුබෑම තුල කෙසේද අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ කියලා. එනිසා මේ මැතිවරණයේදී විශේෂයෙන්ම මම හිතන්නේ නව ජනාධිපතිවරයා මාස 6ක 8ක වැනි කාලයක් තුල මේ රටේ වැඩ කරපු ආකාරය පිළිබඳව මම හිතන්නේ හරි අවබෝධයක් ඇතුව ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි කියන එක මම විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි ප්‍රවේශයක් ලබා ගන්නේ පළමු වටයේදී. මේ ළඟට මෙවන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය වෙතට අදහස් දැක්වීමේදී අදහසක් මතුවෙනවා. මහින්ද රාජපක්ෂ මහතා බලය තහවුරු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතු වෙයි කියන කාරණය. අපි එයින් ප්‍රවේශයක් ලබා ගනිමු. මම හිතන්නේ එහෙම එකතු වීමක් ගැන හිතන්න පුළුවන්ද කියන එකයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද ඒගොල්ලෝ කැඩිලා බිඳිලා ගිය කට්ටිය තම තමන්ගේ ආරක්ෂාව පිණිස නොයෙක් කතන්දර කියනවා ඇති. නමුත් මට කියන්න තියෙන ඊට වඩා හුඟක් වැදගත් දේවල් තියෙනවා කතා කරන්න. වදුෂාන් ඔයා දන්නවා අපි ඉන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ අභියස. මේක එක විදිහකින් හරි අභියෝගාත්මක
මැතිවරණයක් වෙන්දත් විච මැතිවරණ වගේ නෙවෙයි මේක මේකෙදී අපිට සිද්ධ වෙලා තියෙන්නේ පෞගිය කාලේ මුළු ලෝකෙම බිහිතියෙන් ඇලලිච්ච කොරෝනා කියන ඒ වෛරසය නිසා මුළු ලෝකෙම මිනි කඳු ගොඩ ගැහෙන තත්යකට පත් වෙද්දී අපේ රටේ රණවිරුවන් ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලු දෙනා විශේෂයෙන් අපේ සෞඛ්‍ය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සියලු දෙනාම එකතු වෙලා අපේ රටේ නායකින් ඒ කියන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා සියලු දෙනාගේම එකමුතුවෙන් කොරෝනා වසංගතය අපේ රටින් දුරලලා තමයි අපි මේ පාර්ලිමේන්තුවකට දැන් ඡන්දයක් තියන්නේ මේ කාලෙදී මේ ඡන්ද කාලෙදී වෙනදා විදිහට වඩා වෙනස් විදිහකින් අපිට ඡන්දයට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා නමුත් අපි දන්නවා පහුගිය කාලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක් හැටියට මට කියන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු මැතිවරණ ප්‍රාදේශීය සභා එවන් සියලු මැතිවරණ විශිෂ්ට ජයක් අරගෙන පෙන්නුම් කරලා තිනවා ඉතින් මං හිතන්නේ මේ පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වී තියෙන සියලු දෙනාටම මානසික තත්ත්වයක් තියෙනවා ජයග්‍රාහී මාවතක මානසික තත්ත්වයක් තියෙනවා මේ ජයග්‍රාහී මානසික තත්ත්වය තුල මං හිතන්නේ මොන විදිහේ අභියෝග තිබුණත් අපිට මේකට මේක ජයග්‍රහණය කරා යන්නට ඔහොත් මේකට තව විනාඩික කාලයක් තිබෙනවා නමුත් අපි මේ ජයග්‍රහණය කරා යන ගමනේදී මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ බලත් අපිට අපි මහා සංවර්ධනයකට ගැන පෙරනිමිති තියෙනවා ඒ වගේම වගා සංග්‍රාමයක් ඇති කළ මේ රටේ පහුගිය කාලේ ඒ භයානක කාලයේ පවා මිනිසුන්ව ඒ තුලට යොමු කරලා රටේ ජනතාවට ඒ කුෂිකාර්මික වටපිටාවක් ඇති කරලා ඒ තුලින් ලබාගත නව පන්නරයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට අලුත් යුගයක් එහෙම නැත්නම් අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමා හිටපු අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ සියලු දෙනාගේම සංකල්ප අනුව අපිට ඉදිරියේදී බොහොම වාසනාවන්ත රටක් සහ සෞභාග්‍යයෙන් පිරි රටක් ඇති කර ගන්නට සියලු හේතු තියෙනවා එම් නිසා මං හිතන්නේ මේකට කාවවත් එකතු කර ගැනීමට අවශ්‍යතාවයක් කාටවත් තියෙනවා අපි අවසන් කරමු මන්ත්‍රීතුමිය මේ වගේ එකතු කර ගන්න නම් අවශ්‍යතාවයක් නැති බවයි අපි දන්නේ බොහොම ස්තුතියි අවස්ථාව රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ඔබතුමියද මේ ඔබතුමිය සමගම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු පිරිසක් දැන් චෝදනා කරනවා ත්‍රිවිල් පක්ෂ කියන තැනට ලඟු කරනවා අපි එතනින් ප්‍රවේශයක් ලබා ගනිමු පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අද අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බලේ වැඩසටහනට ඒකට උත්තරයක් දුන්නොත් ඒක කෙටියෙන්ම කිව්වොත් සමග ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බිහි කරපු දරුවෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීරණයක් අනුව පෙරමුණක් විදිහට අපි සමග ජන බලවේගය හැදෙන්නේ ඒ නිසා ඒ ගැන කතා කරන්න තව අවශ්‍ය නැහැ දැන් ඒ ගැන හොඳට සමාජයේ දැනුවත් ඉඳලා මම කියන්න ඕනේ දින කීපයකින් තීරණාත්මක මැතිවරණයක් පවත්වන්නට තියෙනවා තව මාසයයි දවස් 3ක් විතර අපි දකිනවා හැම වෙලේම ආණ්ඩු බලයේ මේ අද අරන් ඉන්න පොදු ජන පෙරමුණ මැතිවරණ ඉතිහාසයේ තුල බලය ලබා ගන්න ඕනෑම දෙයක් කරනවා මං කරුණු හතරක් මේ වෙලාවේ පෙන්වන්න යනවා එකක් තමයි හැම වෙලෙම වර්ගවාදය ඉස්මතු කරනවා දෙක ආගම් අතර ભેදය ඇති කරනවා තුන තම පාක්ෂිකයන්ට පමණක් රජේ වගින් ලබා දෙන ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දෙන්නට කටයුතු කරනවා ඒත් එක්කම රාජ්‍ය සේවය එහෙම නැත්නම් අධිකරණය නීතියේ ස්වාධිපත්‍ය බිඳ හෙළලා තමන්ට ඕන ආකාරයට නතු කර ගන්නට කටයුතු කරනවා අදත් මේ හතර ඒ විදිහටම ක්‍රියාත්මකයි එක එක ගැන මම විස්තර කරන්නම් වර්ගවාදය ගත්තොත් එහෙම කරුණු හතරක් යටතේ මම පැහැදිලි කරනවා එකක් සැකේ ඇති කරලා තියෙනවා මිනිස්සු අතරේ මුස්ලිම් දෙමළ සිංහල මේ සියලු දෙනා අතරේ එක එකනකා අතරේ සැකේ ජීවත් වෙන්න වෙලා තියෙනවා ඊළඟට අවිශ්වාසය ඇති කරලා තියෙනවා අල්ලපු ගෙදර ඉන්න අනික් ජාතිකයා අනික් ආගම අදහන මිනිස්සයා ගැන අපි අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් අද රටේ ඇති කරලා තියෙනවා ඊළඟට බියෙන් ජීවත් වෙන්න හදලා තියෙනවා ඒ වගේම වෛරයෙන් මිනිස්සු අතරේ ඇති කරලා තියෙනවා මෙන්න මේවා විශ්වාස කරන්න හේතු සමාජගත කරනවා මෙන්න මේවා පිළිබඳව ජනමාධ්‍ය තුල දැඩි පාලනයකට ලක් කරලා අද ක්‍රියා කරනවා කියන එක මම කියන්න ඕනේ ආගම් අතර බේරිදේ ඇති කරලා
महा संघरत्न अतर भेदभी नैति करला संघ सामग्री नैति करला कटयुत करजे कटयुत करवा कि इलाट पक्षाग्राही वीम दसल क्यूआ कोरोना काले करपु देवाल गेन कीला अभी देखा जनवरी मासे मेक नतिवेन वक्व अभी जनवरी मासे मेक कीवा मेहमदे अक्केनवा लोके मेहमदे अक्तियना मेन मेक कटयुत करा सजित प्रेमदास महत्या क्यूव फेब्रुवारी मासे क्यूव मुह आवरण गेन अभी कथा करा कलिम रुपया पंदा आधार दुन्ने प्रादेशिक देशपालन अत्यान हर इतकोर कोईद कोई रटेद बडगिन्न देशपालने गेन गानी खंड दया कोन के ना दया इल्लन कोट या मोन पक्षेद के लहान तेन कट आव गस नगिन मनुष्य एम नत्तंग एडी काडन मनुष्य एम नत्तंग अपे मेसन बासुन्ने ए आय अर्गत्त हम ए आय गेन उत्ते हुआ ए आय गेवेड नत्र वेलाई तिबुने जीवन वृत्ति गेनियान बैरु तिबुने एनिसा ए आय गेन उत्त हला मोन पक्षेद के लहान तमाई रुपया पंदह दिन कटेद कुरेव अपे अस्पनापिर देख कहेवा राज्य सेवा कमीशन सभाव गत्तो राज्य सेवे राज्य सेवा कमीशन सभा इलंगट एव अकर्मण्यकरण उत्साह मेतिवर्ण कमीशन मिट प्रश्न अति कर अभी देखा अपिटा मेतिवर्ण कमीशन मत प्रश्न तीन मुखद अद मेतिवर्ण हंगागन करान वेला तीन तपरे इलंगट सिविल सेवे अद राज्य परिपालन सेवे की विश्रामिक निर्धारण अभी हमदान निर्धारण अभी गर्व करना नमूद सिविल सेवे तन तुर्धरान हमदान निर्धारण पक्की संबंधी අපිට ගැටලු තියෙනවා හතරවෙනි කාරණාව දිහා බැලුවාම රට අංශ හතරකින් පිරහිලා තියෙනවා ඒක එක කිව්වොත් රට ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධතාවක් අපරේ ඉවර කරනවා රටේ ආර්ථිකයේ විශාල අර්බුදයක රටේ නීතිය හා සාමයේ අනතුරක ඒ වගේම සංහිඳියාව අද අනතුරක වැටලා තියෙනවායි කියලා කියනවා බොහොම සතුටුයි ඔබතුමීට පළමුවට අවසන් අවස්ථාව සුදර්ශන ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය චෝදනා කිහිපයක් එල්ල වෙනවා මේ රටේ සබගිනත්වීම ආර්ථික දුෂ්කරතා ඇතිවීම මේ දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට සහන සැලසීම මේ සියලු කටයුතුත් එක්ක අංශ කිහිපයක් යටතේ චෝදනා කිහිපයක් එල්ල වෙනවා. ඔව්. මදුශාංක මම මුලින්ම හිරුනාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මටත් ආරාධනා කිරීම පිළිබඳව. මගේ මිතුරිය චෝදනා හතරක් අපිට එල්ල කෙරුවා. මං හිතන්නේ මේ මේ විශේෂයෙන්ම පාක්ෂිකයන්ට පමණක් ප්‍රතිලාභ දෙනවා කියලා කිව්වා. දැන් මේ රුපියල් 5000 දෙනකොට කිසිම කෙනෙක් ඇහුවේ නැහැ මේ මොකද්ද පක්ෂය කියලා. හැබැයි සුදුසුකම් තිබුණා චක්‍රලේක යවුවා. බොහෝ ඒවා ලිහිල් කෙරුවා. පවුල් වලට අනුපවුල් වලට විශේෂයෙන්ම සමෘද්ධි පොරොත්තු ලේකනේ හිටපු ආබාධිත පොරොත්තු ලේකනේ හිටපු වැඩිහිටියන්ට ඒ වගේම තමයි එදිනදා ජීවිකාව කරගෙන පුංචි පුංචි ව්‍යාපාර කරන ඒ සියලුම දෙනාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාටම දුන්නා. හැබැයි අපිට මතකයි आंड समय कोहमे समृद्धि दूंने के प्रसिद्ध लक्ष्मण किरियल तुम्हारा पार्लिमेंट अपे एक्सा जाति का पाक्षिक अंत किसी दबिला है इनसे अभी पाक्षिक अंत देना लक्ष्य है तुम्हारा प्रसिद्ध पार्लिमेंट की समृद्धि दूंने कोहमद के अभी दाण इतना समृद्धि यदा एक्सा जाति का पक्ष संविधायक मगे आसने संविधायक तुम्हें गेदर गिना सीधन समृद्धि प्रतिलाभ दूंड इतकोट एक पक्षाग्राही ने मेद के मट हाण मगे හිතවත් මිතුරියගේ ඒ වගේම තමයි එතුමිය කතා කරව අධිකරණයේ බිඳ වැටිලා ස්වාධීනත්වයේ බිඳ වැටිලා කියලා අධිකරණයට ඇඟිලි ගැහුවේ කවුද පහුගිය කාලේ හඬපට ඇහුවානම් එක්සත් ජාතික පක්ෂයේ අපේ හිටපු අමාත්‍ය රංජන් රාමනායකට විරුද්ධව විශාල ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් වුණා කොහොමද අධිකරණයට මැදිහත් වුනේ තමුන් කොහොමද ප්‍රොමෝෂන් දෙනවා කියලා විරුද්ධවාදීන්ට විරුද්ධ පක්ෂයේ ඉන්න අයට මඩ ගහලා විරුද්ධ පක්ෂයේ ඉන්න අයට නඩු හදලා ඔවුන් ඇතුළට දාන්න හැදුවේ තමුන්ගේ හිතවත් අයව බේරගන්න හැදුවේ. ඉතින් ඒවා මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ඒ අධිකරණයට කොහොමද ගිය ආණ්ඩු කාලේ ඇඟිලි ගැහුවේ කියන එක. අධිකරණයේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ප්‍රොමෝෂන් ගන්න එකිනෙකා පස්සේ යන තත්ත්වෙට අපි ස්වාධීනයි කියලා බෝඩ් එක ගැහුවට මදි ඒ ක්‍රියාදාමයේ ස්වාධීන නැත්තා. ඉතින් ඒකයි රටේ ජනතාව දන්නේ. මම මහතක් ලබා දෙන්න අපි වෙලා බලමු. नव लाइफ बॉय कहा लाइफ बॉय कोहंब आगाम अतर बेद आगाम गरुतर महासांगरत्ने रत्ने हेलूट पात्किरुए अपि नेमे
මෙතුමියන්ලාගෙ ජේෂ්ඨ අමාත්‍යවරේ මංගල සමරීර ඇමතුමා තමයි මේ හැල්ලුවට ලක්වරේ ගරුතර මහා සංඝරත්නය. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මට ඡන්දේ ඉවර වෙලා ජනාධිපති වරනේ ඉවර වෙලා එතුමා කිව්ව සමාවිල්ලු අපි මේ මේ ගරුතර මහා සංඝරත්නයට අපහාස කෙරුවා අපේ පක්ෂය ඒව නිවැරදි කරගන්න ඕන කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කෙරුවා. එතකොට ඊයේ පෙරේද මම දැක්ක හරින් ප්‍රනාන්දු ඇමතුමා අගරදුගුරු තුමාට කියනවා උන්වහන්සේ දේශපාලනය කරනවා කියලා. උන්වහන්සේ කතා කරේ කතෝලික ජනතාවනේ මේ පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වෙච්ච ප්‍රජාව වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න මේ මොකක්ද සිද්ධ වුණේ කියන එක පිළිබඳ හොයන්න කියලා. ඒ නිසා මේ මේ ආගම් අතර ભેද ඇති කෙරුවේ එක්සත් ජාතික පාක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු කියන එක අපි මතක් කරලා දෙන්න කැමතියි මම. බොහොම ස්තුතියි අපගේ පළමු වටේ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන වටේ අවසන් වෙනවා. දෙවන සංවාදාත්මක වටේදී ඔබට හැකියාව තිබෙනවා ඔබගෙන් ඡන්දය බලාපොරොත්තු වන අපේක්ෂකවන්ට ඍජුව ප්‍රශ්න යොමු කරන්නට. මම මතක් කරන්නම් දුරකථන අංකය 011244455 011244455 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඒ ප්‍රශ්න යොමු කරන්න.